දරුවන් සරණයි පහුගිය දිනවල සමාජ මාධ්‍ය තුළ දක්නට ලැබුණ පුවතක් සම්බන්ධව යම්කිසි අදහසක් දක්වන්නට මා තීරණය කළා. සම්බුද්ධ ශාසනයට හා බුදුදහමට අපකීර්තියක් ඇති කරවන සිදුවීම් පහුගිය කාල සීමා පුරාවටම නොයෙකුත් පුද්ගලයන් විසින් සිද්ධ කරන්නට යෙදුණ අය සමහර දේශපාලඥයන් විසින් සිද්ධ කරා, සමහර අවස්ථාවල සිවුර දරන්න උන් විසින් ඒ දේ සිද්ධ කළා, සමහර අවස්ථාවල යම් යම් අන්‍යාගමිකයන් අතරින් යම් යම් විනාශයන් සිද්ධ වුණා, අපකීර්තිය සිද්ධ වුණා. පහුගිය දිනවල ඇතිවෙච්ච භික්ෂුන් වහන්සේ කෙනෙකුගේ භික්ෂුවකගේ යම් ක්‍රියාකලාපයක් නිසා බෞද්ධ සමාජයේ තුළ සිටින විශේෂයෙන්ම සමාජ මාධ්‍ය ඇසුරු කරන අපේ තරුණ පින්වතුන්, ඒ වගේම මැදි වයසේ ගත කරන පින්වතුන් පවා බොහෝ අදහස් දක්වලා තිබුණා. සම්බුද්ධ ශාසනයට විනාශයක් සිදු වෙනවාය, සම්බුද්ධ ශාසනයට අපකීර්තියක් සිදු වෙනවාය කියන එක. එය අපත් හොඳාකාරවම දැනුවත්, ඒ වගේම පුජ්ජලිකව අප තුළ හටගන්න පුදුමාකාර වේදනාවක්. නමුත් ඒ වේදනාවට වඩා උපේක්ෂා සහගත මේ කාරණාදිය බලන්නට අවශ්‍යයි. තථාගත දේශනාව තුළ අපි පළමුව තේරුම් ගත යුතුයි භික්ෂුව කියලා කියන්නේ, සංඝ කියලා කියන්නේ හැම කෙනාටම මේ දේ පාවිච්චි කරනවද. එසේත් නොමැතිනම් මේ කියන ගුණාංගයන් තුනේ යුක්ත වූ කෙනෙකුට ඒ දේ ආමන්ත්‍රණය කරනවාද කියන කාරණා පළමුව වටහා ගත යුතු කාරණාවක්. සංගයා සතු ගුණ නවයක් පිළිබඳව අංගුත්තර නිකායේ දෙවන කොටසෙහි ද්විතීය පුඤ්ඤාභිසන්ද සූත්‍රය තුළ පැහැදිලි කරනවා කාරණා නවයක්. මේ කාරණා නවය ඔබ මම දෛනිකව බුද්ධ වන්දනාවන් සිදු කරද්දී සංඝ ගුණ වන්දනා කරන අවස්ථාවේදී සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ ආදී වශයෙන් දේශනා කරනු ලබන, සජ්ජායනා කරනු ලබන ගාථාවයි. මේ ගාථාව තුළ කාරණා නවයක් සඳහන් කරනවා. මෙන්න මේ කාරණා නවයේ යුක්තව යම් කිසි කෙනෙකු මේ ශාසනය තුළ මේ චීවරය දරාගෙන ශාසනික භ්‍රමචර්යාව තුළ නියැලෙනවා නම් ඒ කෙනා සංඝ කියන නාමයට යටත් පුජ්‍යලයක් අයත් පුජ්‍යලයක් බවට පත් වෙනවා. තවත් කාරණාවක් තමයි භික්ඛු කියන පදය භාවිතාව අපිට හැම කෙනාටම සිද්ධ කරන්නට බෑ. සමාජය තුළ මේ කාරණාවක් වටහා ගත යුතුයි. තථාගත දේශනාවත සඳහන් කරන මේ හිසරැවුල් බානලද පරිද්දෙන්ම හිසරැවුල් එහෙම නැත්නම් කොණ්ඩ රැවුල කැපුව නිසා කියලා කිසිම අවස්ථාවක ඔහු පැවිද්දෙක් වෙන්නේ නැහැ, භික්ෂුවක් වෙන්නේ නැහැ. ඊළඟ කාරණාව තමයි යම්කිසි කෙනෙකු මේ චීවරයක් දරාගත්ත කියලා ඔහු පැවිද්දේ පාටපත් වෙන්නේ නැහැ. තවත් ආකාරයකින් යම් කිසි කෙනෙකු භික්ෂාවෙන් ජීවත් වුණා කියලා ඒ කෙනා කිසිසේත්ම පැවිදි කියලා අපිට අනුමාන කරන්න බෑ, ඒ ගණයට අයත් වෙන්නේ නැහැ. එහෙමනම් ලෞතරා බුදුපියාණන් වහන්සේ ජීවමාන වැඩ ඉන්න කාලය තුළ සිදුවෙච්ච සිදුවීමක් තිබෙනවා. මේ කාරණාව අපිට හමු වෙන සංයුක්ත නිකාය එක කොටසේ භික්ඛක කියන සූත්‍රය තුළ. භික්ඛක නම් බ්‍රාහ්මණය බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා කියනවා, මම භික්ෂාවෙන් ජීවත් වෙන කෙනෙක්. ඔබ වහන්සේත් භික්ෂාවෙන් ජීවත් වෙන කෙනෙක්, පිඬුසිඟා වැඩලා පිඬුපාතේ වැඩම කරලා ලැබෙන දාන වේලකින් ඔබ වහන්සේ ජීවත් වෙන්නේ, කය පවත්වාගෙන යන්නේ. මමත් ඒ කාර්යයම කරන්නේ. එහෙම බලද්දී භාග්‍යවතුන් වහන්සේ අප දෙදෙනා තුල වෙනසක් නැහැ නේද කියන කාරණා තමයි බ්‍රාහ්මණය බුදුරජාණන් වහන්සේට කියන්නේ ඇවිල්ලා. එතකොට ලෞතරා බුදුපියාණන් වහන්සේ දෙන උත්තරය තමයි, යම්කිසි කෙනෙකු මේ සසුනේ පව පිනක් බැහැර කරමින් බඹසරව නුවණින් එවැගේම මේ ලෝකය තුල හැසිරෙනවා නම් අන්න ඒ කෙනා ඒකාන්තයෙන් භික්ෂුවක් වෙන බව, එවැගේම භික්ෂාව ලද හේ එහෙම නැත්නම් පිණ්ඩපාතේ ගිහිල්ලා භික්ෂාවෙන් ජීවත් වූ හේයි ඔහු භික්ෂුවක් නොවන බවයි බුදුහාමුදුරුව එතනදී පැහැදිලි කරන්නේ. එහෙමනම් මේ කාරණාව තුළ අපිට තහවුරු වෙනවා, මේ සිවුරක් දරුවා කියලා, හිසරැවුල් බෑවා කියලා,
පිණ්ඩපාතේ ගියා කියලා අපිට ඔහු භික්ෂුවක් කියයි කිසිසේත්ම අර්ථකථනය කරන්න බෑ. එයට අදාළ ගුණධර්ම වත්පිළිවෙත් තුළ ඒ යහපත් වූ චර්ය රටාව තුළ හැසිරෙන්නේ නැත්නම්. ඊළඟ කාරණාව තමයි තථාගතයන් වහන්සේ දේශනා කරන පහාරාද අසුරේන්ද්‍රයා මුල් කරගෙන පහාරාද සූත්‍රයේ තුර සඳහන් කරන පහාරාදය යම්සේ වනාහි මේ සමුත්‍රය මලකුණු සමග වාසය කරන්නේ නැහැ. මලකුණු මේ අපද්‍රව්‍ය අපවිත්‍ර දේවල් මේ මහා සාගරේ තියාගන්නේ නැහැ. මේ මහා සමුද්‍රයේ යම්කිසි මලකුණක් වෙනවා නම් මලකුණක් හෝ වේවා අපවිත්‍ර දෙයක් තිබෙනවා නම් එය වහාම පෙරල කරා පමුණුවනවා විරලට ගසාගෙන එනවා ගොඩට ගෙනත් තමනවා. පහාරාදය අන්නේ ආකාරයෙන්ම යම් පුජ්‍යලයේ දුස්සීල වූයේද අකුසල ධර්මයෙන් යුක්ත වූයේද අපවිත්‍ර වූ කසල ගොඩක් වැනි පැවතුම් ඇත්තේ වේද සඟවා කරන ලද පාප කර්ම ඇත්තේ වේද ශ්‍රමණ භාවය හඟවන්නේ වේද එවැගේම බඹසර නොවි බඹසර ඇති බව හඟවන්නේද ඇතුළතත් කුණු වෙමින් පාපී චේතනාවන් තුළින් ඇතුළතත් කුණු වෙමින් වැගිරෙන පල්ලු කෙලෙස් ඇත්තේ වේද එවිතරක් නෙවෙයි කෙලෙස් කසල හටගත්තේ වේද ඔහු සංඝයා සමග වාසය කරන්නේ නැහැ. ඒ කියන්නේ සංඝ කියන නාමයට ඒ කෙනා කිසිසේත්ම අයත් වන්නේ නැහැ. ඒ කෙනා වහාම මේ ශාසනයෙන් උක්ෂේපනීය කර්මයෙන් කියන්නේ ශාසනයෙන් අයින් කරලා දානවා ශාසනයෙන් ඉවත් කරනවා. ඒ කෙනා සංඝයා මැදෙහි එම කාරණාව තේරුම් නොගෙන නමුත් ශාසනය තුළ හිටියත් ඒ කියන්නේ ශාසනය තුළ ඔහු චීවරය දරාගෙන ජීවත් වූවත් ඔහු සංඝයා කියන කාරණාවෙන් ශාසනය කියන කාරණාවෙන් සැබවින්ම අපි අර්ථාන්විත බලදීව හසු වෙන්නේ නැහැ. මේ වගේ කාරණාවන් එදා ලෞතරා බුදුරජාණන් වහන්සේ පහාරා දසුරේන්ද්‍රයට පැහැදිලි කරේ. කෙටියෙන් අපි එහි අදහස ගත්තොත් යම් කෙසේ කෙනෙකු ශාසනයට අනුගත නොවී කටයුතු කරනවා නම් ඒ කෙනා ශාසනයට අයිති පුජ්‍යලයෙක් නෙවෙයි. ශාසනය තුළ දුසිල්වත් එවැගේම සල්ලාල වැඩ කරන එවැගේම නරක පවිටු චේතනාවන් තුළින් ජීවත් වෙන අයට කිසිත්ම ශාසනය තුළ ඉඩක් නැහැ. නමුත් වර්තමාන සමාජය තුළ අපි දකිනවා සමහර මාධ්‍ය තුළින් සමහර යම් යම් ක්‍රමවේද තුළ මේ ශාසනයේ ප්‍රසිද්ධතාවය ලබා ගන්නවා. තමන්ගේ හැකියාව තුළින් ප්‍රසිද්ධතාවය ලබා ගන්නවා. ඒ ප්‍රසිද්ධතාවය ලබා ගැනීම තුළ ඔවුන් යසග්ග මහත්තතාවයට යසස කීර්තිය ප්‍රශංසාවට නිසා කෙලෙස් වැඩි වෙන තත්ත්වයට පත් වෙලා තිබෙනවා. කෙලෙස් වැඩි වුණාන් පස්සේ කෙනා අපි දන්නවා නිරන්තරයෙන්ම ලෞකිකත්වයටමයි හුරු වෙන්නේ, ලෞකිකත්වයටමයි ඒ කෙනා පෙළඹෙන්නේ. එහෙම වුණාන් පස්සේ තමා කරන්නේ කුමක්ද, කළ යුත්තේ කුමක්ද කියන එක පවා තමාට වැටහෙන්නේ නැහැ. තමා තමයි උගත, තමා තමයි ජගත, මම තමයි ප්‍රසිද්ධ කෙනා, මම කියන කාරණාව තමයි හරි කියන මේ වගේ ලාමක සිතිවිලි තුළ ජීවත් වෙන නිසා ඒ කෙනාට කරන හොඳ දේ කුමක්ද නරක දේ කුමක්ද කියලාවත් වටහා ගන්න බැරි තරම් ඒ අය කෙලෙසීමට පත් වෙනවා. එතකොට වර්තමානයේ ඉන්න බෞද්ධ තරුණ අයට විශේෂයෙන් සමාජ මාධ්‍ය ජාල පාවිච්චි කරන බොහෝ කෙනාට ඇති වෙන්න පුළුවන් ප්‍රශ්නයක් තමයි අපි හාමුදුරන්ට ගිහිල්ලා වන්දනා කරනවා, අපි දානය පූජා කරනවා, මේ හැම දෙයක්ම කරනවා, මෙහෙම වෙනකොට අපිට පුදුම කලකිරීමක් තියෙන කියලා. ඔබ ඒ විදියට හිතනවා නම් ඒ කාරණාව එක පැත්තකින් සාධාරණය වෙන්නට පුළුවන්. හැබැයි මෙහිදී මතක් කළ යුතු තවත් කාරණාවක් තිබෙනවා පින්වත් තරුණ අයට. ඒ තමයි යම්කිසි කෙනෙකු පූජා බුද්ධියෙන් සහ අනුග්‍රහ බුද්ධියෙන් යමක් පූජා කරනවා නම් ඒ දෙය අතර ලොකු වෙනසක් තියෙනවා. පූජා ස්වරූපයෙන් යමක් දෙන ඒ දෙය අතීත වර්තමාන අනාගතකින් තුන්කල් වාසී මහ සංඝ රුවනේ ගුණය අසීමාන්තයක වූ අප්‍රමාණ ගුණවත්
භාවයේ උදෙසායි ඒ උතුම් ගුණ උදෙසායි අපි මේ පෝජාවන් පෝජා කරන්නේ. එතකොට ඒදී අපි කවදාවත් අඩුවේ අඩුතක් සේරුවින් සිටියේ තුනේ අපි පොදුවේ ඒ සම්බන්ධව කලකිරෙන්නට අවශ්‍ය නැහැ. නමුත් අනුග්‍රහ භුතියෙන් ඔබ යමක් දෙනවා නම් ඒ අනුග්‍රහ භුතියෙන් දෙන දේ දෙනු ලබන දේ ඒ පුජ්‍යලයා මත පදනම් හිතවත්කම හෝ වේවා ඥාතිත්වයේ තුල හෝ වේවා දන හඳුරුම්කම තුල හෝ වේවා දෙනු ලබන දෙයක්. එතකොට ඒ තුල ඒ පුජ්‍යලයා තුල තිබෙන වැරදි අඩුපාඩු ඔබ දැක්කම පස්ස ඔබට කලකිරෙන්න පුළුවන්. ඒ ඔබ පුජ්‍යලයන්ත් එක්ක ඇති කරන ගනුදෙනු වලදී ඇතිවන කලකිරීමක් මිසක සමස්ත සංඝ කියන නාමයත් එක්ක සමස්ත භික්ෂු කියන නාමයත් එක්ක භික්ෂුව කියන කාරණාවත් එක්ක කලකිරණ කාරණාවක් නෙවෙයි. ඒ නිසා සමහර වෙලාවකට ඔබට ඇතිවෙච්ච ඒ සිතිවිල්ල ඔබටම අහිතකර වෙන්නට පුළුවන්. ඒ නිසා ඔබට තම ගෞරවයෙන් බොහෝ අනුකම්පාවෙන් ඔබට මතක් කරන්නේ අපේ ධර්මය පිළිපදිනවාසේම මේ කාරණාවන් තුළ සමාජය තුළ හැසිරෙද්දි සැරිසරද්දි දකින්නට ඕනේ. අවසාන වශයෙන් පුංචි කාරණාවක් මතක් කරනනම් වර්තමානයේදී මේ චීවරය කියලා කියන සමහර සල්ලාලයන්ට සමහර හොරුන්ට සමහර පාපතර වැඩ කරන අයට තෝතැන්නක් වෙලා තියෙනවා. සමහර දේශපාලකයන්ටත් මේ හොඳ තෝතැන්නක් වෙලා තියෙනවා. තමන්ගේ පටු අරමුණු පටු අභිලාෂයන් සාර්ථක කරගන්නට මේ චීවරය පාවිච්චි කරනවා. ඒ නිසා මිත්‍යා දෘෂ්ටික බලවේග වලින් අපේ සිත යටපත් වන්නට නොදී සම්මාදික්කය කරා ගමන් කරන්නට අවශ්‍ය කරන පදනම අපි මේ තුළින් අවබෝධ කරගනිමු. පොදුවේ තේරුම් ගත යුතු වන්නේ යමෙකු සසුනම් සසුන තුළ ඉන්නවා කියලා කියන්නේ භික්ෂුව කියලා කියන්නේ ඒ කෙනා භික්ෂුව සතු ගුණාංග තුළ ඒ වගේම සංඝ ගුණ තුළ පිහිටා කටයුතු කළ යුතුයි. එවැනි ගුණ ධර්ම නැත්නම් ඔහු කිසිත් සංඝ කියන නාමයට අයත් වන්නේ නැහැ. ඒ කාරණාව අවබෝධයෙන් අපි මතක තබාගනිමු. තෙරුවන් සරණයි.